මහී කල්පනා කරනවා අසල මුදලාලිය බලන්න ඕනේ කියලා. දවසින් දවස මහීගේ දියුණු වීමත් සමගම මහීට වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ගොඩක් දේවල් අසපතු වෙන්න නොදී මහී කල්පනා කරනවා අසිනිටක කාලය ගත කරන්න සහ අසිනිට ඕන දේවල් හැමදේම අරන් දෙන්න. දැන් හරිදර නිසා අසිනලා ගොඩාක් අමාරුවෙන් ඉන්න නිසා. ඉතින් මහී තීරණය කරනවා අසිනිවත් එක්කගෙන අසල මුදලාලිවත් බලන්න යන්න ඕනේ කියලා. මේ පාර අසල මුදලාලිව බලන්න යන මහීට අසල මුදලාලි බනින්නේ නැහැ. මොකද අසල මුදලාලි ගොඩාක් වෙනස් වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ අසල මුදලාලි මහීට හොඳින් කතා කරනවා. අපිටත් ඒකම තමයි වෙන්න ඕනේ. කතාවේ ඉදිරිය මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. ඒ වුණාට කල්පනාගේ වචන නිසා අසල මුදලාලිගේ ඔළුව වෙනස් වෙලා තිබ්බේ. කල්පනාගේ බලය ඒ බලය ඕනම නිසා තමයි අසල මුදලාලි කල්පනාට ලන්නුනේ. හැබැයි දැන් ටිකෙන් ටික මහී උඩට එන්න පටන් ගන්නවනේ. මහීට සල්ලි මිල මුදල් මේ බලය මේ කියන ප්‍රසිද්ධිය තියෙනකොට අසල මුදලාලි ලත්නිකම් ප්‍රසිද්ධ වෙනවා. ඒකෙන් කාටද ආඩම්බරේ? ඉතින් යාළුවනේ ඉදිරියේදී මහී හොඳ තැනකට එනවා කියන එකත් ස්ථිරයි. අසල මුදලාලි මහීත් එක්ක හොඳ වෙනවා කියන එකත් ස්ථිරයි. ඉතින් යාළුවනේ හැමදාම කියනවා වගේ ඔයාල දන්නවද මේ මිනිස්සු ගොඩක් වෙනස් වෙන්නේ සල්ලි අතට ආපුවාම කියලා. ඔයාල දන්නවා කොච්චර කට්ටිය සල්ලි අත ගන්නකොට ගොඩක් කට්ටිය වෙනස් වෙනවා. තමන් හිටපු දෙන අමතක වෙනවා. අන්න එතකොට තමයි මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි විදියට පීඩාවට පත් වෙන්නේ, එකපාරටම පිරිහෙන්නේ. අනේ ඒ නිසා හිතු මතක තියාගන්න කොච්චර මිල මුදල් තිබ්බත් තමන් හිතාගන්න ආපු තැන. අන්න එතකොට තමයි තමන්ට කවදා හරි හරියන්නේත් ඒ වගේම තව තවත් වැඩි ලැබෙන්නේත්. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන පරිස්සම තියෙන අමතක කරන්න එපා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන යාපතින් තියෙන බෙල් ඓකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගෙන අමතක කරන්න එපා. මම ඔයාලගේ ආදරණීය හැලිය නීෂ්.